ආයුබෝවන් කොහමද ඔයාලට හැමෝම පරිස්සමෙන් ඉන්නව නේද ඔන්න අද මම ඔයාලට හැමෝම වගේ කන්න ආස කරන බූන්දි හදන හරිම විදිය තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔන්න ඉතින් මින් පස්සේ බූන්දි කන්න ආසයි කියලා කඩෙන් ගෙනල්ලා කන්න නැතිව ගෙදරදීම මේ විදියට හදලා බලන්නකෝ ඇත්තටම එවිලිම හදලා පැණි බේරෙන විදියට කන්න පුළුවන් නිසා මේක හරිම රසට තියෙනවා ඒ වගේම ඔන්න පොඩි දරුවෝ හැම මේ බූන්දි කන්න හරිම ආසයි ඒ නිසා ඔන්න අම්මලාට පුළුවන් ආයේ කඩෙන් ගෙනල්ලා දෙන්න නැතිව මේ විදියට ගෙදරදීම හරිම පිරිසිදුවට හදලා දරුවන්ට රස බලන්න දෙන්න එහෙනම් ඉතින් අපි යමු එක්පොන්ට වීඩියෝ එක බලන්න මේකට අවශ්‍ය කරන දේවල් සහ ප්‍රමාණ ඔක්කොම සුපුරුදු පරිදි description එකේ සඳහන් කරලා තියෙනවා वीडियो का अवसान सदन एवेम अदर मग वीडियो मूल्यम बलान आदर मग चल पी मग वीडियो बल होना प्रयोजन सब्सक्राइब के दिखे मैं गडाक आदर इलेनवा एवेम वीडियो के हितन अदहस योजना पल कमेंट नमटक्र सब्सक्राइब बटन हदनवाणी ඒනිසා තියෙනවනම් අනිවාර්යයෙන්ම කඩලපිටි එකතු කරගන්න. හැබැයි කඩලපිටි නැත්නම් විතරක් ඔයාලට පාම්පිටි පාවිච්චි කරලා විතරක් මේක හදාගන්නත් පුළුවන්. මම දැන් මේකට මේකද කරගන්නවා ඊට තේ හැන්දක්. ඒ ටිකත් එකතු කරලා මේ ඔක්කොම ටික හොඳින් කලවම් කරගන්න. පස්සේ අපි මේකට රසානුව ලුණු පොඩ්ඩක් එකතු කරගමු. लूनू टिका तेक आयमें कलवा मेकट वतुर टिक टिकला हरी पदम हदागानोनी इतम वतुर उकोमार टिकला हों कलवा पदम हदागानोनी मुलिम मेतन वतुर मिलीटर दिशी करगन तीयनवा अभी मे वतुर टिक पोड पोडे एकतकल्ला पदम हदागा बलम मे वतुर टिक मदनांग अभी ता पोड काय पस दागा इति मे विधि हट वतुर टिक टिक दाल हों कलवंकर वतुर मिलीटर देशी मट मदी उन्ना मम्मी आर तीना वतुर मिलीटर तिहाक मन देटिकल आयमी कलवंकर हदाने इतकोट मट मे की पदम हदागा वतुर मिलीटर देशी तिहाक इतिल मीट पड़ा वतुर प्रमाणे अड़वेडवे पुलवांग एनसा मम्मी को हट कलवंकर अंतिम पदम पेन्ना ए पदमा वतुर एकतरगा मंगवाल टीसल की वतुर गड्डकरगा मुलिम वतुर पोडकल हट कलवंकर कतर पसतम पोडकरगा मुखद मेकी पिटिकट तीयन बेह पिटिकट हिंदोनी एन सा वतुर पोड पोडकल हों कलवंकर पदम हदागम अभी उन्न दम्मे मिश्रणे हों कलवंकर इवराय दंगवाल मे बूंदी मिश्रणे पदम हों बलागा अभी मे मिश्रण हेंदकी पोड कुट गम आय कड़ी वगे वेकरण अन्न एकतम हरी पदम इतिन गोड़ाक वतुरेकल्ला दियारकरगा हेमन तपिट मेक हदागा बेह एन सामे वगे हेंदकी पोड कुस्तपुहाम कड़ी वगे वेकरण अन्न एकतम हरी पदम मंद मेकटम वेलते बागेकरगाकर आय मत कलवंकरगा अद मम्मे बूंदी टिक पाट दिखकी हदागा एन सा मम्मे मिश्रण कोटा दिखट बेदागा इतिंग तनिपाट कि हदन वना मेकट कलरी नेकट कलवंकरगा इति मम पाट दिखकी हदन निस्सा कोटा दिखट बेदागन पाट इकतरगा तम हदाने
ඉතින් මේ විදිහට මිශ්‍රණය කොටස් දෙකකට බෙදාගත්තට පස්සේ මම දැන් කලරින් එකතු කරලා ආයමත් හොඳින් කලවම් කරගන්න තමයි හදන්නේ. අද මම මේ බූන්දි ටික රතු පාටිනුයි කහ පාටිනුයි තමයි හදාගන්නේ. සාමාන්‍යයෙන් බූන්දි කහ පාටින් රතු පාටින් ඒ වගේම කොළ පාටිනුත් තියෙනවා. ඒ නිසා ඔයාලට මේ කැමති පාටක් එකතු කරලා මේ බූන්දි ටික හදාගන්න පුළුවන්. ඒ වගේම මම ඉස්සල්ලත් කිව්වා වගේ පාට දෙකක් නැතිව මේක තනි පාටකින් උනත් ඔයාලට හදාගන්න පුළුවන්. අපි දැන් මේ පාට දාලා හදාගත්ත බූන්දි මිශ්‍රණය ටිකක් වෙලා පිපෙන්න තියාගන්න ඕනේ. මේ වගේ ෆොයිල් পেපර් එකකින් හරි ලන්සීට් එකකින් හරි උඩ හොඳින් ආවරණය කරලා විනාඩි 20ක් 25ක් වගේ කාලයක් හොඳින් පිපෙන්න තියාගමු. අපි දැන් මේ ටික පිපෙනකම් මේකට ඕනික් කරන සුගර් සිරප් එක හදාගමු. මම දැන් මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන තියෙනවා. මම දැන් මේකට මං ගත්ත සීනි ටික එකතු කරගන්න තමයි හදන්නේ. මම මෙතනදී දුඹුරු සීනි තමයි ගත්තේ. හැබැයි ඔයාලා සුදු සීනි පාවිච්චි කරන්න මේ සුගර් සිරප් එක හදාගන්න. මම දැන් මේ සීනි ටිකට වතුර එකතු කරගන්නවා මිලිලීටර 150ක් විතර. දැන් අපි මේ සීනි ටික දීවෙනකම් මේ වගේ පොඩ්ඩක් කලවම් කරගමු. ඉතින් ලිප ගොඩක් වැඩි කරගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන මේ සීනි සිරප් එක හදාගන්න. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මේක සීනි ටික හොඳින් දිය වෙලා බබළු දාගෙන එනවා. මම මෙන්න මේ වෙලාවෙදි මේකට එකතු කරගන්නවා දෙහිඋෂ තේ හැඳි එකහමාරක්. ඉතින් මේ දෙහිඋෂ අපි එකතු කරගන්නේ සීනි කැටි ගහන එක නවත්තන්න. ඒ නිසා මේ සීනි සිරප් එක හදාගනිද්දී දෙහිඋෂ අනිවාර්යයෙන්ම පොඩ්ඩක් එකතු කරගන්න. ඒ වගේම මේ බූන්දියකට සීනි සිරප් එක හදාගනිද්දී හොඳට මතක තියාගන්න වරදින් නැතුව හරියටම හදාගන්න ඕනි. මොකද මේක වැරදුනොත් අපිට බූන්දි ටික හරිම ලස්සනට රසට හදාගන්න බැරි වෙනවා. බූන්දියකේ සීනි කැට කැට වගේ තියෙන්න පුළුවන්. ඒ වගේම බූන්දි වලට පැණි හොඳින් උරා ගන්නෙත් නෑ මේ සීනි සිරප් එක වැරදුනොත්. ඒ නිසා අපි හරි පදමට මේ සීනි සිරප් එක හදාගන්න ඕනි. ඔන්න දැන් මගේ සීනි පැණි එකේ පදම හරි. මම දැන් ඔයාලට මේකේ පදම බලා ගන්න විදිහ පෙන්වන්නම්. ඉතින් අපි මේ සීනි පැණි එක ගොඩක් නූල් ඇදෙන පදමට රත් කරගන්නේ නැහැ. අපි මේ සීනි පැණි එකෙන් පොඩ්ඩක් ඇඟිලි දෙකට අරගෙන ඇඟිලි දෙක ඇට් කරලා බලපුවාම එක දිගට නූලක් වගේ ඇදෙනවා නම් ඒ කියන්නේ ඔයාලගේ සීනි පැණි එක උණු වෙලා වැඩි. ඇඟිලි දෙක පොඩ්ඩක් ඇලෙන ගතියට තිබුණත් එක දිගට නූලක් වගේ ඇදෙන්න බැහැ. ඉතින් ඔයාලා විටින් විටේ මේ සීනි පැණි එක පොඩ්ඩක් බලන්න. ඇඟිලි දෙක පොඩ්ඩක් ඇලෙන පදමට තිබ්බනම් ඇති එක දිගට නූලක් වගේ ඇදෙන්න බැහැ. ඉතින් මම ඔයාලට මේකේ පදම පැහැදිලිව පෙන්නන්නම්. එතකොට ඔයාලට පැහැදිලිව මේකේ පදම බලා ගන්න පුළුවන්. ඔන්න මේ තියෙන අපි හදාගත්ත බූන්දි මිශ්‍රණය විනාඩි 25කට විතර පස්සේ දැන් මේ ටික හොඳින් පිපිලා තමයි තියෙන්නේ. ඉතින් මේට එහා කාලයක් තියාගන්න ඕනේ නැහැ. විනාඩි 25ක් හොඳටම ඇති. අපි දැන් මේකේ ෆොයිල් পেපර් එක අයින් කරලා මේක ආයෙමත් පොඩ්ඩක් කලවම් කරගමු. මම දැන් මේ බූන්දි මිශ්‍රණය පයිපින් බෑග් එකට එකතු කරගන්න තමයි හදන්නේ. ඉතින් ගොඩක් එකවර එකතු කරගන්න එපා. ටික ටික පයිපින් බෑග් එකට එකතු කරගමු අපි. ඒ වගේම ඔන්න පයිපින් බෑග් එකක් ගෙදර නැත්තම් ඔයාලට පුළුවන් ප්ලාස්ටික් බෝතලයක් අරගෙන ඒකේ මූඩිය පොඩ්ඩක් හීල් කරලා මේකට පාවිච්චි කරන්න. මන් දැන් මේ විදිහට තෙල් ටිකක් එකතු කරලා භාජනයක් ලිපේ තියාගෙන තියෙනවා. අපි දැන් මේ බූන්දි ටික හදාගමු. අපි පයිපින් බෑග් එකට බූන්දි මිශ්‍රණය පුරවගෙන පයිපින් බෑග් එක යටින් පොඩ්ඩක් කපා ගන්න ඕනේ. ඉතින් ගොඩක් ලොකුවට කපා ගන්නත් එපා. එහෙම වුණොත් ගොඩක් ලොකු බූන්දි තෙල් එකට වැටි. ඒ නිසා පොඩ්ඩක් කපා ගන්න. ඊට පස්සේ මම කතුරක් පාවිච්චි කරලා තමයි මේ බූන්දි ටික තෙල් එකට දාගන්නේ. ඉතින් මේ කතුරේ තෙල් පොඩ්ඩක් ගාගෙන බූන්දි මිශ්‍රණය පොඩ පොඩ තෙල් එකට දාගන්න. ඉතින් කතුරක් අවශ්‍ය වෙන්නෙම නැහැ. පොඩ පොඩ අපිට මේක තෙල් එකට වක් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ටිකක් මහත්තර ටිකක් ලොකුවට බූන්දි ඕන නම් ටිකක් වැඩිපුර තෙල් එකට මේ මිශ්‍රණය දාගන්න. එහෙම නැත්තම් පොඩි බූන්දි ඕන නම් ගොඩක් තෙල් එකට වක් කරගන්න එපා මේ මිශ්‍රණය. ඒක ඔයාලා කැමති විදිහකට කරගන්න පුළුවන්. ඔන්න දැන් මේ බූන්දි එක බැදිලා ඇති. අපිට පුළුවන් දැන් මේක ලිපෙන් අයින් කරගන්න. ඉතින් ඔයාලත් ගොඩක් වෙලා මේක ලිපේ තියලා කර කරගන්න එපා. තප්පර 30ක් වගේ කාලයක් හොඳටම ඇති මේක ලිපේ තියාගත්තනම්. ඉතින් ඔයාලට මේක බැදෙද්දී අතට තේරෙනවා හොඳ ක්‍රිස්පි ගතියකට වගේ එනවා. ඉතින් අන්න ඒ වෙලාවට මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්.
මේ විදිහට මම වැදගත් බූන්දි ටික දැන් පැණියකට එකතු කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා වැදගත් බූන්දි ටික එහෙමම තෙල් බේරලා පැණියකටම දාගන්න. ඒ වගේම ඔන්න පැණියක මේ වෙලාවේදී මදරස්නෙන් තිනවන නම් ගොඩක්ම හොඳයි. මොකද මේ පැණියක මදරස්නෙන් තිබුණාම බූන්දියකට හරි ඉක්මනින් මේ පැණි උරා ගන්නවා. ඒ නිසා පුළුවන් නම් සීනි පැණියක මදරස්නෙන් තියාගන්න. ඉතින් මේ වගේ බූන්දි ටික පැණියකට දාලා හොඳින් කලවම් කරගන්න. මේ බූන්දි ටික විනාඩි 5ක් 10ක් වගේ කාලයක් පැණියකේ තියාගන්න ඕනි පැණි හොඳින් උරා ගන්න. ඉතින් අන්න මේ විදිහට මම ඉතිරි බූන්දි ටිකත් හදා ගන්නවා. මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ බූන්දි ටික ගොඩක් වෙලා ලිපේ තියලා කර කර ගන්න එපා. අතට ක්‍රිස්පි ගතියක් වගේ දැනෙද්දි තෙල් හොඳින් බේරලා ඒ ටික එහෙම්මම පැණියකට දාගන්න. පැණියකට දාගත්තට පස්සේ බූන්දි ටික පැණියකට එක්ක හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ විනාඩි 5ක් වගේ පැණියකේ තියලා බූන්දි ටිකට පැණි හොඳින් උරාගත්තට පස්සේ වැඩි පැණි තිනවන නම් ඒව ඔක්කොම බේරලා වෙන ප්ලේට් එකකට අයින් කරගන්න පුළුවන් අපිට. මේ තියෙන මං මේ විදිහට හදාගත්ත බූන්දි ඔක්කොම ටික ඔන්න ඉතින් මින් පස්සේ ඔයාලා කඩෙන් බූන්දි ගෙනල්ලා කන්නේ නැතිව ගෙදරදීම හරිම පහසුවෙන් පිරිසිදුව බූන්දි හදලා රස බලන්න පුළුවන්. ඇත්තටම මේ බූන්දි ටික කඩේ වලට වඩා හරිම රසට තියෙනවා. ඉතින් එවලෙම හදලා පැණි බේරෙන විදිහට කන්න පුළුවන් නිසා ඇත්තටම මේ ටික හරිම රසයි. ඔයාලට දැන් පේනවා ඇති මේ බූන්දියකට පැණි හොඳින් උරාගෙන තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මං ඉස්සල්ලත් කිව්වා වගේ ඔයාලා හරියට සීනි පැණියක හදාගත්තේ නැත්නම් මේ වෙද්දි ඔයාලගේ බූන්දියකේ උඩ සුදු පාටට තියෙන්න පුළුවන් සීනි කැටි ගැහිලා. ඒ නිසා මං හරියට කිව්වා වගේ සීනි පැණියක හදාගන්න. එහෙනම් ඉතින් මින් පස්සේ ආයේ කඩෙන් බූන්දි ගේන්නේ නැතිව ගෙදරදීම පිරිසිදුවට හදලා එවලෙම රස බලන්න පුළුවන් ඔයාට. ඉතින් ඔන්න පොඩි දරුවෝ එහෙම බූන්දි කන්න ආසයි නම් ඔයාලට මේක හදලා දෙන්න පුළුවන් එයාලට. එහෙනම් ඉතින් මං හිතනවා අද වීඩියෝ එකට ඔයාලා කැමති වෙයි කියලා, ඔයාලට ප්‍රයෝජනයක් තියෙයි කියලා. මේ ගැන හිතන දේ, අදහස්, යෝජනා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ ලේසි රෙසිපි හැමදාමත් බලන්න මාව subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලාත් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. මාව subscribe කරපු මගේ වීඩියෝස් බලන හැමෝටම ගොඩාක් ස්තුතියි. එහා පැත්තේ bell එකේ all කියන එකත් click කරගෙනම යන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මින් පස්සේ කඩෙන් බූන්දි කන්නේ නැතිව මේ විදියට ගෙදරදීම හදලා රස බලන්න මට රස කියන්න තමතක කරන්න එපා. මේ වගේ ලේසි රෙසිපි එකකින් ආයෙමත් හම් වෙනකන් අදට සමු ගන්නවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Thank you.